වර්තමානයේ වෙනකොට රට කොයි අතට දියුණුනා කිව්වත් බඩු මිල දිහා බැලුවා මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. ඇත්තනම බඩු මිල කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකවත් ජනතාවට ගන්න බැරි තත්ත්වයක පවතී. මාසේ පඩිය ගත්තහම මේ මාසේ පඩියටත් බදු ගහනවා, මිල දී ගන්න බාණ්ඩ වලටත් බදු ගහනවා. එතකොට මොකද්ද මේකට හේතුව කියලා කිව්වම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලටත් බදු අය කිරීම සිදු වෙලා තියෙනවා. නමුත් රාජ්‍ය ආදායම වැඩි කරගන්න මේ බදු අය කිරීම කරන්න ඕනේද? මීට වැඩි හඩ ජනතාව බේරගෙන යන්න තියෙන ගමනක් නැද්ද? දැන් IMF එක කියනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා 4.12% යහපාලන කාලේ අපේ රාජ්‍ය ආදායම තිබ්බා දළදේශීය නිෂ්පාදනයෙන්. එතකොට ඒක 12%ට 12% 7%ට අඩු වුණා. එතකොට ඒ 7%ට අඩු වෙච්චි දේ නැවත රාජ්‍ය ආදායම බදු ප්‍රතිශතය, රාජ්‍ය ආදායමේ බදු ප්‍රතිශතය 12% දක්වා වැඩි කරගන්න කියලා තියෙනවා. එතකොට මේ වැඩි කර ගැනීම IMF එක කියලා තියෙන ඔච්චරයි. හැබැයි අපි වැඩ කිරි ගැනීම හරි ගස්සලා තියෙන්නේ ජනතාවගේ මාසෙ පඩි ගන්න මිනිස්සුන්ගේ බදු වලින්. එහෙම නැත්නම් ජනතාව එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් තමයි මේ බදු ප්‍රතිශතය වැඩි කර ගැනීමට හරි ගස්සලා තියෙන්නේ. ඒ කියන්නේ වක්‍ර බද්ධ තුලින්. ඒ හින්දා අපි යෝජනා කරා, අපි කියනවා ඇයි ආණ්ඩුව SPH ගෙන ඉන්නේ? දැන් බැලුවොත් එහෙම අද අපි දැක්ක විගණන වාර්තාව ප්‍රකාශ කරලා තියෙනවා මත්පැන් ආයතන 39කින්, එනේ මත්පැන් නිෂ්පාදන ආයතන 39කින් රුපියල් කෝටි 725ක් බදු අය කරගන්න තියෙනවා කියලා. රුපියල් කෝටි 726 බදු අය කරගන්න මත්පැන් නිෂ්පාදන ආයතනකින් ආයතනවලින් තියෙද්දි අපි අහිංසක මිනිස්සයව තලාපෙල්න එක හරිද? අහිංසක මිනිස්සයාගේ මාසේ පඩියෙන් අය කරගන්න එක හරිද? අහිංසක මිනිස්සයා කන අල ටිකෙන්, සීනි ටිකෙන්, තේ කොළ ටිකෙන් බදු අය කරගන්න එක හරිද? හාල් ටිකෙන් බදු අය කරගන්න එක හරිද? ඒ හින්දා අපි විශේෂයෙන් කියන්නේ රජය මේ ක්‍රමවේදී, මේ අහිංසක ජනතාව පීඩා කරලා හූරලා බදු ගන්න ප්‍රතිපත්තිය වෙනස් කරලා, අපි කියන්නේ අර අය කරගන්න තියෙන බදු, විශාල ව්‍යාපෘති වලින් අය කරගන්න තියෙන බදු අය කර ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා. දැන් මත්පැන් නිෂ්පාදන ආයතන 39කින් 725 කෝටි අය කරගන්න බදු හිගේ තියෙද්දි අපිට දැනගන්න තියෙන විදිහට රජයේ ඉතාමත් හිතවත් රජයේ නියෝජනය කරන පුද්ගලයෙක්ගේ තියෙන මත්පැන් නිෂ්පාදන ආයතනයකින් විතරක් විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ කෝටි 318ක් අය කරගන්න තියෙනවා. ඒතකොට එක පුද්ගලයෙක්ගෙන් විතරක්, එක ආයතනයකින් විතරක්. ඒතකොට මේ අයට නිදැල්ලේ සැරිසරන්න දෙනවද රජයට හිතවත්තු, රජයේ මැටි ඇමතිකම් කරන අය, එමට රජයේ පරිපාලන සම්බන්ධ වෙච්ච අය කියලා ඒ අයට බදු වලින් දූෂණය, වංචා දූෂණය කරන්න දෙනවද? එදත් එහෙමනේ, සීනි බදු වංචාව, පොල් තෙල් බදු වංචාව, මේ වගේ විවිධ බදු වංචා, මේවා අය කරගැනීමේ වැඩපුලක් නැතුව මාසෙ පඩිය ගන්න කෙනාට විතරක් බදු අය කරගන්නේ ඇයි? ඒ විතරක් නෙමෙයි, අපි දැක්කා මාසෙ පඩිය ගන්න අය විතරක් නෙමෙයි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට විතරක් නෙමෙයි, වැඩිහිටිය ගන්න පොලියට, සමහරට වැඩිහිටිය බැංකුවේ සල්ලි ටික දාලා අවුරුදු ගාණක් වැඩ කරලා බැංකුවේ සල්ලි ටික දාලා එන පොලිය, ඒක ලක්ෂයක් වෙන්නේ නැහැ. සමහරට රුපියල් 50,000ක පොලියක් මාසෙට හම්බෙන්නේ නැහැ. සමහරට 25,000ක පොලියක් මාසෙට හම්බෙනවා. ඒකට 5%ක බද්දක් අය කරනවා. ඒක අනීතිකයි. අනීතිකව බද්දක් අය කරගන්නවා පුද්ගලයාගේ පොලිය ආදායමටත් බදු අය කරනවා. ඉතින් මම කියන්නේ මේව නැතුව, එතකොට මේ ජනතාව ගැන හදවතක් තියෙනවා නම්, හිතවිල්ලක් තියෙනවා නම්, ජනතාව ගැන හිතලා මේ වෙනත් ආයතන වලින් ඉගවෙවි කට්ටි පැනපැනා ඉන්න බදු ගෙවුම්කරුවන්ට කට්ටි පනින්න ඉඩ දීලා, නැත්නම් ගජ මිතුරන්ට බදු ගෙවන එක පැහැරාර ඉඩ දීලා ජනතාව තලාපෙලන එක අපි හිතනවා වැරදි වැඩක් කරන්නේ. ඒක දැඩි අසාධාරණයක්, අපි ඒක හෙලා දකිනවා. ඒ වගේම අපි බැලුවොත් දැන් රටේ සල්ලි මූල්‍ය පාලනයක් නැහැ කියන එක, දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ටත් මූල්‍ය ක්‍රමවේදයක් නැහැ, රට හැදීමේ සංස්කෘතියක් නැහැ. අර බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට දුවගෙන ආවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කියලා නෙමෙයි, මිනිස්සුන්ට කන්න අඳින්න නැහැ කියලා නෙමෙයි, ලංකාවට දුවගෙන ආවේ තමුන්ගේ බලය හදාගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කියන්නේ. මේක බැසිල් මහත්තයාට ඇමරිකාවේ ඉඳ බැරි වුණේ
බලය තහවුරු කර ගැනීමේ ප්‍රශ්නයක් මිසක් ලංකාවේ මිනිස්සු පීඩාවට විඳිනවා කියන ප්‍රශ්නයකට නෙමෙයි. ඒ ඇවිල්ලා කිව්වා පාර්ලිමේන්තුවේ මැතිවරණය දීම කියලා. ඕකට තමයි මේ දුවගෙන ඇවිල්ලා තින්නේ ඇමරිකාව ඉදන්. එතකොට එහෙමනම් මේ දැන් බැලුවොත් දැන් බලන්න එක එක මේ රටේ ජනාධිපතිවරු වෙනවා. ඇවිදින්න විවිධ ව්‍යාපෘති පටන් ගන්නවා. එක්කෙනෙක් එනවා ස්විසල් හම්බන්තොට කියනවා. තව කෙනෙක් ඇවිදලා කියනවා උතුරු වසන්තය කියනවා. තව කෙනෙක් ඇවිදලා කියනවා පිබිදිමු පොළොන්නරුව කියනවා. මේ හැම එකේම නටබුන් අද. දැන් මේ ව්‍යාපෘති යටතේ නාගරික සංවර්ධන අධිකාරිය කෝටි 15,176ක ව්‍යාපෘති පටන් අරන් තියෙනවා. ඒ පටන් අරවට වියදම් කරලා තියෙනවා කෝටි 3,900 නාගරික සංවර්ධන අධිකාරිය අපි විශ්ලේෂණය කරලා බැලුවහම විවිධ පිබිදෙමු පොළොන්නරුව වෙන්න පුළුවන්, පිබිදෙමු සුවිසල් හම්බන්තොට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උතුරු වසන්තේ වෙන්න පුළුවන්. විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 1,517ක ව්‍යාපෘති 23ක් පටන් අරගත්තේවා තියෙනවා. මේ ව්‍යාපෘති 23ට වීදම් කරලා තිනවා කෝටි 398ක් වීදම් කරලා තිනවා. හැබැයි අද නටබුන් වෙලා පැත්තකට විසි වෙලා තියෙනවා. දැන් බැලුවොත් උදාහරණ විදිහට බැලුවොත් හැටන් දුම්රිය පොළ රුපියල් කෝටි 40ක් වීදම් කරලා හැටන් දුම්රිය පොළ හැදුවා. ඒ කියන්නේ සාප්පු සංකීර්ණයයි හැටන් දුම්රිය පොළයි. කෝටි මහජන සල්ලි කෝටි 40ක් වීදම් කරලා හැදුවා. අද පැත්තකට විසි කරලා දාලා දුම්රිය පොළ ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. අර ගොඩනැගිල්ලත් එහෙම්මම ජරාවාස වෙච්ච ගොඩනැගිල්ල බඩපත් වෙලා. එතකොට එහෙනම් මේ රජය වියදම් කළේ මේ ගොඩනැගිලි හදන්න අනවශ්‍ය විදිහටද? අවශ්‍ය නැද්ද? ජනතාව සල්ලි හේතු සාධක නැතුව වියදම් කරන්න පුළුවන්ද? වගකීමක් නැතුව ජනතාව සල්ලි හිතන විදිහට එක එක ජනාධිපති ආව, එක එක අගමැති ආව, එක එක ඇමැති ආව කියලා වියදම් කරන්න පුළුවන්ද? අවශ්‍යතාවයක් නැද්ද? එහෙම ජනතාව සල්ලි වියදම් කිරීමේදී ඉන්න පාලකයාට ඕන විදිහටද කරන්න ඕනේ ජනතාවගේ අවශ්‍යතාවයටද? අද ඒකනේ හැටන් දුම්රිය පොළ හදලා කෝටි 40ක් වියදම් කරලා අද දුම්රිය පොළ එතෙන්ට යන්නේ නැහැ. සල්ලි ටික ජනතාවගේ සල්ලි. කවවත් ජනාධිපති කෙනෙක්වත් අගමැති කෙනෙක්වත් ඇමැති කෙනෙක්වත් සල්ලි නෙමෙයිනේ, ජනතාව සල්ලි. ඉත බැලුවොත් එහෙම සුවිසල් පොළොන් පිබිදෙමු පොළොන්නරුව. පිබිදෙමු පොළොන්නරුව යට දෙගත්තොත් එහෙම ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නකොට ගොඩක් ව්‍යාපෘති සිද්ධ වෙලා තියෙනවා. හැබැයි බාගට ඉතුරු වෙච්ච එකක් තියෙනවා. ඒ කියන්නේ ඉවර කරා විවෘත කළා රාජ්‍ය ආයතන ටික රාජ්‍ය පරිපාලන සංකීර්ණයට ගෙනියන්න බැරි වුණා. ඡන්දයාව. එතකොට විවෘතත් කරලා. හැබැයි රාජ්‍ය ආයතන ටික මේ පොළොන්නරුව රාජ්‍ය පරිපාලන සංකීර්ණයට ගෙනියන්න වෙලාව තිබිලා නැහැ. රුපියල් කෝටි 101ක් වියදම් කරලා ඉවර කරලා. හැබැයි අද පරයෝ ළඟින බිල්ඩින් එකක් බවට පත් වෙලා රාජ්‍ය කාර්යාල නැහැ. එතකොට කාගේ සල්ලිද කෝටි 101ක් වියදම් කළේ? ජනතාවගේ සල්ලි නේද? එතකොට ඊළඟට ආණ්ඩුව, ඊළඟට ජනාධිපතිවරයා මේ ගැන බලන්න ඕනි නේද? මේ ගැන දැන් අවුරුදු 5ක් තිස්සේ මේ ගොඩනැගිල්ල ජරාවාසෙමින් පවතිනවා. එතකොට ඒ වගේ තව එතකොට දැන් රජයේ ඉතින් මේ වගේ දැන් අපි දැලුවොත් එහෙම කෝටි 398ක් එහෙමම කැලී ගිහිල්ලා. දැන් පහුගිය කාලේ අපි දැක්කා දැන් එයා ෆෝස් එක තක්සේරු කරෝලා. යාපෝස් කොළඹ තියෙන ලංකා විදුලි බල මණ්ඩලයේ එහා පැත්තේ තියෙන යාපෝස් කැම්ප් එක තක්සේරු කරලා ආයෝජකෙක් හොයන්න ලෑස්තිලා. තක්සේරු වලටම තියෙන මුදලවත් ගෙවා ගන්න විදියක් නැහැ. ආයෝජකයෝ වෙන්නේ නැහැ. යාපෝස් එක යන්නේ කොහටද කියලා? යාපෝස් එක තියෙන ගොඩනැගිල්ලකට ආයෝජක වෙයිද? භූමියකට. යාපෝස් එක ක්ලියර් කරලා ඉන්න එපා. නමුත් තක්සේරු කරගෙන ඒවට වීදම් කරගෙන ව්‍යාර්ථා හදාගෙන මේවා ටික කරලා. දැන් ඒ වගේ තමයි වැලිකඩ ප්‍රිසන් එක විතෙන් කරන්න ඒවා ඔක්කොම තක්සේරු කරලා. නමුත් ඒ වැඩ පිළිලක් නැහැ. ඒකයි අපි කියන්නේ මේ වැඩබැරි ආණ්ඩුවක්. මේ වැඩබැරි ආණ්ඩුවේ වැඩබැරියාව බලපාන්නේ අහිංසක අසරණ මිනිස්සුන්ට. මේ වැඩබැරි ආණ්ඩුවේ මේ තියෙන නොහැකියාව බලපාන්නේ මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට නෙමෙයි, රටේ ඉන්න අහිංසක ජනතාවට. ඒගොල්ලෝ තමයි මේකට දුක් විඳින්න වෙලා තියෙන්නේ. දැන් රාජ්‍ය පරිපාලන සංකීර්ණයේ පොළොන්නරුව හදන්න වීදම් කරපු කෝටි 101 රටේ ජනතාවගේ සල්ලි. රට බංගලොත් වෙන එක අහන්න දෙයක්ද? කෝටි 101 ගොඩනැගිලා පැත්තකට දාලා තියෙනවා පරයෝ
ලගින් දැරලා පරේ කුඩු හදන්න දාලා. එතකොට කෝටි 40ක දුම්රිය පොළ පැත්තකට දාලා තියෙනවා ජරාවාස විලා. මේ වගේ රට වටේම මේ වගේ භාගයට හදපු එක එක ජනාධිපතිවරු ඇවිල්ලා එක එක ඇමතිවරු ඇවිල්ලා ඒ කාලේ කියපු කතා භාග ජනතා සල්ලි වීදම් කරලා භාගයට හපු ගොඩනැගිලි තියෙනවා කෝටි 1517ක. ඒව හැමම නැවතිලා ඒවට වීදම් කරලා තියෙනවා කෝටි 3398ක්. එතකොට මං කියන්නේ ව්‍යාපති 23ක් විතරක් ගත්තොත් මීට අමතරව දැන් බැලුවොත් එහෙම සමහර හයිවේ හදන්න කියලා දාපු ඇති මං කියන්නේ මේ හැම ව්‍යාපතියක් නැතුව ව්‍යාපති 23ක් ගත්තත් තත්ත්වේ මේකයි. එතකොට ඊළඟට බැලුවොත් එහෙම මේ රට දැන් වනාලි මරණ දැන් 2023 අවුරුද්දේ අපි කෝටි 25ක් වනාලි මිනිස් ගැටුම සඳහා අපි වන්දි ගෙවීමට වීදම් කරලා තියෙනවා. එතකොට මේ මං කියන්නේ මේ රටේ පරිපාලනය කරනවා නම් මේ දුප්පත් අහිංසක ජනතාවට බදු ගහන එකද? කියන්නේ ජනතාවට බදු ගහනවා විතරක් නෙමෙයි ජනතාව කන බොන දෙයටත් බදු ගහනවා. කන බොන දෙයටත් බදු ගහනවා. ඉතින් ඒව නවත්තන්න රටේ ඕනතරම් උපාය මාර්ග තියෙනවා. මේ බද්දින්ම ගහන්න ඕනේ නැහැ මේක. ඒක අපි කියන්නේ දැන් ෆයිනස්ලි ලංකාවේ තියෙනවා හෙක්ටයාර් 17000ක් වාණිජ වනවගා සඳහා ෆයිනස් වගා කරලා. හෙක්ටයාර් 3000ක් අදත් කපන්න පුළුවන් මට්ටමේ තියෙන වාණිජ වනවගාවේ. හැබැයි මැලේසියාවෙන් ලියනවා අපි කියන ගානට වඩා අඩුවෙන්. එතකොට ව්‍යාපාරිකයා අපේ රටේ වවල තියෙන ලී ටික ගන්නෙ නැහැ. දවසස්ථාව ලොකු ලොකු ගණන් කිය කියා ඉන්නවා. නමුත් මැලේසියාවෙන් ආනයනය කරනවා අපේ රටේ හැදෙන ගහට වඩා අඩුවට ෆයිනස් ගහ. එතකොට බලන්න ඒවට ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගන්න පුළුවන් නම් අපිට දැනට අපි ඩොලර් මිලියන 5ක් වීදම් කරනවා වර්ෂයකට ෆයිනස් ලී විතරක් ආනයනය කරන්න. එතකොට අවුරුදු 20කට ඒ ආනයන කරන ප්‍රමාණය බැලුවම අද වෙනකොට කපා බිම හැලිය හැකි වෙළඳපොළට යැවිය හැකි අපිට දැව තියෙනවා වාණිජ වනවගාවේ ෆයිනස් ලී විතරක් අවුරුදු 20කට ඇති වෙන්නේ. අපි ඒ වුණාට ඒ ගැන සැලකිල්ලක් නැහැ. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම අපි ප්ලාස්ටික් අපි වලොත් ප්ලාස්ටික් අපි ටොන් ලක්ෂ 4400ක් ලංකාවට ආනයනය කරන වර්ෂයකට. ඒකෙන් අපි 50000යි රීසයිකල් කරන්න යන්නේ. නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්නේ 50000යි. එතකොට ඒ සඳහා වැඩපිළිවෙලක් නැද්ද? එතකොට ඒ ප්‍රතිචක්‍රීකරණය කරන්න 50000ක් යවද්දී ඒක ලක්ෂ 4ක් ටොන් මගදිගට පාරාල්වල කුණුකොඩවල්වල ඇලදොලවල්වල තියෙද්දි අපි පිටරටින් ගේනවා ටොන් 6000ක් අවුරුද්දකට. කසල ප්ලාස්ටික් වෙන රටවල්වල විසිකරපු ප්ලාස්ටික් අපි ලංකාවට ගේනවා ටොන් 6000ක් වර්ෂයකට. එතකොට අපේ කුණු ටික අපේ ප්ලාස්ටික් විසිකරණේ වටික අහුලා ගන්න අපිට වැඩපුළක් හදා ගන්න අපිට බැරි වෙලා. මම කියන්නේ මේ රජයක් හිතන්න ඕනේ දැන් මේක ලේසිම දේනේ ජනතාවගේ පඩියෙන් එකතු කරගන්න එක. නමුත් අර ඊට වඩා අමාත්‍යංශ මට්ටමින් තමුන්ට එකතු කරගන්න පුළුවන් දේවල් ටික එකතු කරගන්නේ නැතුව ලේසිම දේ අර වටික හැපියාගෙන ඉන්න බදු අය කරගන්න තියෙන කෝටි ප්‍රකෝටි ගණන් මත්පැන් නිෂ්පාදනකාරවලින් තියෙනවා. ඒවා විගණන වාර්තාවලින් පෙන්නලා දෙනවා. ඒව ගැන සැලකිල්ලක් නැහැ. එතකොට රටට අනවශ්‍ය ආනයනේ තියෙනවා. ඒව නවත්වගෙන මේ වැඩපිළිවෙලක් නැහැ. දැන් උදාහරණයක් බලන්නකෝ කුකුල් බිත් කිකිලි බිත්තර. අද රටට තාම බැරි වුණා අවුරුද්දක් තිස්සේ කූඩු ටික තියෙනවා. කිකිලියෝ ටික හදාගන්න. නේ කිකිලියෝ ටික හදාගන්න ආණ්ඩුවට බැරි වුණා. එතකොට අපිට ඒකයි කියන්නේ මේ වැඩ බැරි ආණ්ඩුව. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා ජනතාව වෙනුවෙන් ජනතාව ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපි අර තවත් දේශපාලන පක්ෂ වගේ උද්ඝෝෂණය කරෝලා විරුද්ධකම් කරෝලා අකුලෙන් ඇදලා ජනතාව කබලෙන් ලිපට දාලා අපි ජයග්‍රහණය සමරන්න යන්නේ නැහැ. අපි ජනතාවාදීව රජයට සහයෝගය දෙනවා. හැබැයි රජය කරන හොඳ වැඩවලට අපි අත උස්සන වැරදි වැඩ අපි විවේචනය කරනවා. ඒ අර සම්ප්‍රදාන කුල විපක්ෂ ක්‍රමවේදයෙන් අපි ඉවත් වෙලා තියෙනවා. නමුත් AI ජනතාවට තියෙන ප්‍රශ්නේ මින්ද බැසිල් රාජපක්ෂ මහත්තයා වගේ මේ බලේ ගන්න දුවගෙන ඉන්න නෙමෙයි ජනතාව ජීවත් කරවීම අපේ විපක්ෂයේ ප්‍රධාන වගකීමක් වශයෙන් අපි සලකනවා. දැන් අද අධ්‍යාපනයේ දිහා බලන්න. අධ්‍යාපනයේ දිහා බැලුවොත් විශ්වවිද්‍යාල වහලා මාස දෙකක විතර ඉඳලා මාස දෙකකට වැඩි කාලයක් අනද්දෙන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය කරලා විශ්වවිද්‍යාල වහලා දාලා. ඒතකොට විශ්වවිද්‍යාල වල අද උපාධි ප්‍රදානත්වය උත්සව තියාගන්න විදියක් නැහැ.
දරු දැන් අලුතෙන් විභාග පාසචි දරුවන්ට ඇතුල් වෙන්න විදියක් නැහැ විශ්වවිද්‍යාලවලට. එතකොට ඇතුල් වෙලා විභාග කරපු අයට එළියට යන්න විදියක් නැහැ, විභාග තියාගන්න විදියක් නැහැ, විභාග තියපු දරුවන්ගේ මේ උපාධි ප්‍රදාන උත්සව තියන්න විදියක් නැහැ. ඉතින් ඒව අකර්මන්නේ වෙලා. ඊට පස්සේ පාසල් දිහා බැලුවොත් දැන් දවස් දෙක තුනක ඉඳන් ලෙඩ නිමාඩු දාලා පාසලොත් අකර්මන්නේ කරලා. දැන් අද වෙනකොට පාසල් වල ගුරුවරු විදුහල්පතිවරු ඔන්න කොළඹට රැස් වෙලා උද්ඝෝෂණය කරලා මේ වතුර පාරවල් කාගෙන මේ අයිතිවාසිකම් ඉල්ලනවා. මම කියන්නේ දැන් අපි කියන්නේ නෑ මේ උද්ඝෝෂණය හරිද වැරදිද මොකද්ද නෙමේ. හැබැයි රජයක වගකීමක් තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය, රටේ අනාගතය ශක්තිමත් කිරීමේ වගකීම රජයට තියෙනවා. වර්තමානයේ විතරක් නෙමේ අනාගතයේ හැදීමේ වගකීමත් රජයකට තියෙනවා. ඒතකොට රජය මේ නිදාගෙන ඉන්නේ ඇයි මේවා වෙනුවෙන්? රජය මේවා වෙනුවෙන් මේ රටේ ජනතාවගේ, ඒ කියන්නේ රටේ ඉන්න දරුවන්ගේ, අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙද්දී අර බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ අහක බලාගෙන ඉන්න පුළුවන්ද? මාස දෙකක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය නැවතිලා දැන් ගුරුවරු විදුහල්පතිවරු පාරට බහර දරුවන්ගේ පොඩි දරුවන්ගේ අධ්‍යාපනයත් අදාකර්මන්නේ වෙලා තියෙනවා. ඉතින් රජයක් වශයෙන් අපි කියන්නේ මොන විදියෙන් හරි කමන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ස්ථාපිත කිරීම සඳහා වැඩපිළිවෙළක් කරන්න ඕනේ කියන එක අපි වගකීමෙන් කියනවා.